දැන් ඔබ දකින්නේ මංගල බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවසනාගත් බෝධීන් වහන්සේ වන නාබෝධියේ වත්නාරුක්ෂය. ඒ නාරුක්ෂය තමයි ඔබ දකින්නේ මංගල බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සලසාගත් බෝධිය. නාබෝධිය ඔබ දකින බෝධිය. මෙම බෝධීන් වහන්සේලා සතර නමක් ඉතිහාසය තුළ හමු වෙනවා බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වුණ. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. එක දිගටම බුදුරජාණන් වහන්සේලා හතර නමක් සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගෙන තියෙන්නේ මේ නාඋක්ෂේවත් නාබෝධිය. දැන් ඔබ දකින්නේ සුමන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් නාබෝධිය. මෙම බෝධියත් අපේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සලසාගත් බෝධියක් හැටියටයි හඳුනාගන්නේ නාබෝධිය. එතකොට මේ දෙවැනි නාබෝධියයි ඔබට හමු වෙන අපේ අටවිසි බුදුරජාන් වහන්සේලාගේ දැන් අපිට හමු වෙනවා තුන්වෙනි නාබෝධිය. මේ නාබෝධියෙන් ඉතාම කුඩා පැලයක් හැටියටයි ඔබට දකින්න හම් වෙන්නේ. ඒ තවම රෝපණය වෙලා නැත්නම් වර්ධනය වෙලා නැහැ. මේ රෝපණය කළාට වර්ධනය කරගන්න අපිට බැරි වුණා. ඒ නිසා ඉතාම කුඩා බෝධියක් හැටියටයි අපිට දකින්න හම්බෙන්නේ. රේවත බුදුරජාන් වහන්සේ තමයි මේ ඔබ දකින්නේ. රේවත බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ නාබෝධියක් යටතේදීමයි. ඒ නිසා තුන්වෙනි නාබෝධිය හැටියට අපිට හමු වෙන්නේ මේ බෝධිය. නාබෝධිය රේවත බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුණ. මෙම අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කර ස්ථාපනය කර තිබෙන මෙම සම්බෝධි වෙන ලෝක පූජිත ජනතාවට ඉතාම වැදගත් සිද්ධස්ථානයක් හැටියට බෞද්ධ සිද්ධස්ථානයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ට ඉතාම වැදගත් තමන්ගේ ජීවිතේ ඒ බෝධීන් වහන්සේලා දැක බලා ගැනීම වන්දනාමාන කිරීම. දැන් අපි ප්‍රවේශ වන්නේ සෝභිත බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් හතරවෙනි නාබෝධිය. නාබෝධියත් අපි කිව්වා බෝධීන් වහන්සේලා හතර නමක් ඔබට හමු වෙනවා කියලා. මේ බුදුරජාන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වීමේදී අපිට හමුවන හතරවෙනි බෝධිය නාබෝධීන් අතරින් හතරවෙනි නාබෝධියයි ඒ ඔබ දුටුවේ. අපි දැන් ප්‍රවේශ වන්නේ දසවෙනි බුදුරජාණන් වහන්සේ වන අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ කුඹුක් බෝධිය අභියසදී. ඔබ මේ දකින්නේ කුඹුක් බෝධියයි නැත්නම් කුඹුක් වෘක්ෂයයි. මේ කුඹුක් වෘක්ෂය තමයි 10 වෙනි බුදුරජාන් වහන්සේ වන අනෝමදස්සී බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසා ගත්තේ. ඔබ දන්නා ඉතාම රමණීය මනරම් පරිසරයක තමයි මේ බෝධීන් වහන්සේලා රෝපණය කර තියෙන්නේ. ඒ මනරම් රමණීය වෘක්ෂලතා තියෙනවා මේ සම්බෝධි උයනේ. අපි ඉස්තිරියේදී බලාපොරොත්තු වෙනවා කෝන්, වීර, පලු, ගල් සියඹලා වැනි කැලෑ පළතුරු වලින් දහන කරන්න. ඒ වගේම කැලෑ පළතුරු වලින් ගහන කරන, ඒ වගේම ඖෂධීය පැලෑටි වලින් ඒක සම්පූර්ණ කරන්න. දැන් ඔබ දකින්නේ පදුම බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් මුරුත බෝධිය. මුරුත බෝධිය තමයි පදුම බුදුරජාන් වහන්සේට සෙවන සලසා දුන්නේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා. අපිට මුරුත බෝධීන් වහන්සේලා දෙනමක් අපේ බෞද්ධ ඉතිහාසයේ හමු වෙනවා. මුරුත බුදුරජාන් වහන්සේලා දෙනමක් අපිට හමු වෙනවා. නාබෝධීන් හා සමානව මේකෙත් විශේෂත්වයක් තියෙනවා. එක ළඟම බුදුරජාණන් වහන්සේලා දෙනමක් තමයි මේ
මුරුත බෝධිය තමන්ගේ සම්බුද්ධත්වයේ පත්වීම සඳහා සෙවන සලසාගෙන තිබෙන්නේ. ඒ නිසා අපි දැන් ප්‍රවේශ වෙනවා නාරද බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සලසාගත් දෙවන මුරුත බෝධිය මේ ඔබ දකින්නේ නාරද බුදුරජාණන් වහන්සේ සෙවන සලසාගත් මුරුත බෝධිය. එම බෝධිය නම් ඉතාම අලංකාරවත් ආකාරයට බොහොම සස්ත්‍රීක ආකාරයට වර්ධනය වෙලා තියෙනවා. ඒක ඉතාම අලංකාරවත් ඔබ දර්ශනීය අවස්ථාවක්. ඉන්නේ එකත්තක් බුදුරජාන් වහන්සේට සෙවන සලසන ආකාරයටම පිහිටා තිබීම එහි ඉතා වැදගත් හැටියට අපිට කියන්න පුළුවන්. ඒක රමණීය දර්ශනයක්, බුද්ධාලම්බන ප්‍රීතිය ධනවන දර්ශනයක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. තලාගල ප්‍රදේශයෙන්, හන්දේගම ප්‍රදේශයෙන්, කරවිලකල ප්‍රදේශයෙන් ආරම්භ වෙන කහළු කන්ද අභියසයි මේ පන්සල පිහිටා තිබෙන්නේ. මේ පන්සල පිළිබඳ අතීතයේ ගැන සිහි කළොත් දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිට පැවතගෙන ඉතා පැරණි රජමහා විහාරයක් හැටියටයි නාමලුව සිංහගේ රජමහා විහාරස්සනය අපිට හඳුන්වා දිය හැක්කේ. දැන් ඔබ දකින්නේ පදුමුත්තර බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් හොර බෝධිය, හොර රුක්ෂය. පදුමුත්තර බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගෙන තියෙන මේ බෝධිය ඔබට දකින්න පුළුවන්. එයත් ඉතාම පුංචි බෝධියක් හැටියටයි තවමත් තියෙන්නේ. මේ ඉතාම උසට වැවිලා තිබුණා. නමුත් අවාසනාවට මේ දේශගුණික හේතුව නිසා ඉතා ඉඩෝරියට හවුවෙච්ච පරිසරයක් නිසා ඒ බෝධිය අපිට දෙසරයක් අහිමි වුණා, අපවත් වුණා. හේතුව හොර බෝධියේ සාමාන්‍යයෙන් අපි දකින්නේ තෙත් කලාපිය වෘක්ෂයක් හැටියටයි. මෙන්න මේ නිසා ඒ වෘක්ෂය මේ කලාපයට අනුවර්තනය වීලා නැහැ. ඒ නිසා අපිට ටිකක් අපහසු වුණා ඒ වෘක්ෂය රැක ගැනීමට. දැන් ඔය තුන්වෙනි බෝධියයි ඔය රෝපණය කර තබන් තිබෙන්නේ. දැන් ඔබ දකින්නේ සුමේද බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ බක්මී බෝධියයි. එයත් දැන් බොහොම සස්ත්‍රීකව වැඩමින් පවතිනවා. ඔබට තව අවුරුද්දකදී හෝ දෙකකදී ඉතා ලස්සන බක්මී බෝධියක් දැක ගන්න පුළුවන් වෙයි. ඔබ මෙහි වන්දනාමාන කරන්න එන අවස්ථාවක ඔබ මේ දර්ශනයට වඩා වෙනස් ලස්සන වූ දර්ශනයක්, රූමත් වූ දර්ශනයක්, අලංකාර වූ දර්ශනයක් ඔබේ නෙත ගැටේවි. ඇත්තටම ඔබ මේ සම්බෝධි වෙන්නේ වන්දනාමාන කිරීමේදී. ඔබ දකිනවා දැන් මේ විශාල භූමි ප්‍රදේශයක මේ සම්බෝධි වෙන පිහිටා තිබෙනවා. අක්කර දෙකහමාරක විතර විශාල ප්‍රමාණයක මෙවැනි අටවිසි බෝධීන් වහන්සේලා වෙන වෙන රෝපණය කර තිබෙන පළවෙනිම ලොව පළවෙනිම උයන හැටියටයි මේ සම්බෝධි වෙන අපි ඔබට හඳුන්වා දෙන්නේ. දැන් ඔබ දකින්නේ සුජාත බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සලසාගත් කොළ උණ බෝධිය. සුජාත බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් කොළ උණ බෝධියයි ඔබ මේ දකින්නේ. මෙම බෝධීන් වහන්සේලා වන්දනාමාන කරමින්, මේ බුදුරජාණන් වහන්සේලා වන්දනාමාන කරමින් සෑම පුන් පොහෝ දිනකම සවස 4:00 පමණ අටවිසි බෝධි වන්දනාව, ඒ වගේම අටවිසි බුද්ධ වන්දනාව බොහොම ලස්සනට අලංකාර ආකාරයට ගිහි සහ ඒ වගේම අෂ්ටාංග සීලයේ සමාදන් වූ සිල් එකතු කරගෙන මේ මුළු භූමිය පුරා ඉතාම අලංකාර පෙරහැරකින් ඒ පූජා භාණ්ඩ රැගෙන යමින් මේ පූජාව පවත්වන. ඔබට ඒ සඳහා සෑම පෝයකම සවස 3 වෙනකොට විහාරස්ථානයේ පැමුණාම ඒ පින්කමට සහභාගී වීමේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. දැන් අපි දකින්නේ පියදස්සේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් රුක් බෝධියයි. එයත් තවම ඉතාම පුංචි ප්‍රමාණයකින් තියෙන්නේ. ඒකත් වැඩමින් පවතිනවා. මේක බොහෝම අතුරිකිලි විහිදමින් ඉතාම විශාල වෘක්ෂයක් හැටියට පිහිටන වෘක්ෂයක්.
මං හිතන්නේ තව අවුරුදු 3-4ක් යනකොට මේ ඔබට පෙනෙන අනිත් විශාල වෘක්ෂයන් හා සමානව ඒ වෘක්ෂයත් වැඩිලා තියෙයි. එතකොට මේ සම්බෝධි වෙන ඉතාම අලංකාර වෙයි. ඔබට පුදුම හිතෙයි මෙවැනි සම්බෝධි වෙනක වටිනාකම සහ බුද්ධාලම්බන ප්‍රීතිය ඔබට කොයි ආකාරයට ලැබෙනවද කියලා. ඒ වගේම මේකේ විශේෂත්වයක් තියෙනවා පින්වත්නි. ඔබ මේ යන මාර්ගයේ මුළු දුර ප්‍රමාණය මීට 600ක් තුළ ඔබ බොහොම නිදහසේ මේ ගමන් කරනකොට ඔබේ ශරීරයට ඉතාම හොඳ ව්‍යායාමයක් බවට පත් වෙන ගමන්ම ඔබගේ මනසටත් හොඳ ව්‍යායාමයක් බවට පත් වෙනවා. මොකද හේතුව ඔබ මේ වන්දනාමාන කරන්නේ බුදුරජාන් වහන්සේලා සහ බුදුරජාන් වහන්සේලා පිහිට මේ සම්බුද්ධත්ව ප්‍රතිසන්දලා පිහිට වූ බෝධීන් වහන්සේලා. දැන් අපි ප්‍රවේශ වන්නේ අත්තදස්සේ බුදුරජාන් වහන්සේ. අත්තදස්සේ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් සප්පුබෝධිය. සප්පුබෝධිය අත්තදස්සේ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් බෝධියයි. එයත් ඉතාම සස්ත්‍රීක වැඩමින් පවතිනවා. මෙයත් ඉතාම විශාල වෘක්ෂයක් හැටියට ඉදිරියේදී අපිට දැක ගන්න පුළුවන්. ඔබට හැකියාව තියෙනවා සෑම පුන් පොහෝ දිනකම මේ 820 බුද්ධ වන්දනාව සහ 820 බෝධි වන්දනාව සඳහා සහභාගී වෙන්න. ඒ සඳහා ඔබට ඔබ කළ යුත්තේ සුදු වතින් සැරසී මල් පහන් සුවඳුම් සියලු දේවල් රැගෙන 2-3 විහාරස්ථානයට පැමිණෙන්න. ඒ විහාරස්ථාන පැමුණාම ඒ පූජා භාණ්ඩ සකස් කරගෙන 4-5 ඒ බෝධි පූජාව පටන් ගන්නවා. ඒ අවස්ථාවට ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඒක මහා පින්කමක් බවට පත් වෙනවා ඔබේ ජීවිතයේ ඔබ සහභාගී වූ. ඔබ දැන් දකින්නේ ධම්මදස්සී බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සරසාගත් රත්තරව් බෝධියයි. ධම්මදස්සී බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සරසාගත් රත්තරව් බෝධිය ඔබ මේ දැන් දකින්නේ. රත්තරව් බෝධියත් ඉතාම සස්ත්‍රීකව වැඩි තියෙනවා ඔබේ නෙත ගැටෙනවා ඇති. ඒක ඉතාම අලංකාර උෂ්‍යයක් හැටියට අපිට දැන් දකින්න පුළුවන්. අපි මෙතෙන්ද විශේෂයෙන් මතක් කරන්න ඕනි ඔබ මේ දකින බුද්ධ ප්‍රතිමාවන් නෙමෙයි ඇත්තටම මෙහි සත්‍ය වශයෙන් ස්ථාවර වෙන්නේ. 3x3 අතර ප්‍රමාණයක බුදුරජාන් වහන්සේලාගේ ස්තූපයන් තමයි මෙහි මේ අවසාන වශයෙන්ම අපි ස්ථාපිත කරන්නේ. අපි දැනට වෘක්ෂයන් ඉතා පුංචි නිසා ඒ පොඩි බුදු පිළිමයන් අපි පාවිච්චි කරනවා. නමුත් අපි මේ වෘක්ෂයන් විශාල වුණාම ඒ වෘක්ෂයට සරිලන 3x3 ප්‍රමාණයේ බුද්ධ රූපයන් සකස් කරගන්න. දැන් ඔබ ළඟාවී සිටින්නේ සිද්ධාර්ථ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ කිනහිර බෝධිය දැක බලා ගැනීමටයි, වන්දනාමාන කිරීමටයි. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සලසාගත් කිනිහිර බෝධියයි ඔබ මේ දකින්නේ. කිනිහිර බෝධියත් අපි මේ අවස්ථාවේදී පැහැදිලි කරන්න ඕනේ. අපිට මේ කිනිහිර බෝධිය පස්වෙනි බෝධිය හැටියටයි හඳුන්වා දෙන්න වෙන්නේ මේ භූමියේ රෝපණය කළ. අනිත් සියලුම බෝධීන් වහන්සේලා කුමනෝ හේතුවක් නිසා අපවත් වුණා. නමුත් දැන් අපි බොහොම මහන්සියෙන් කැපවීමෙන් උත්සාහ කරනවා මේ අලුතෙන් රෝපණය කළ කිනිහිරි බෝධිය ආරක්ෂා සහිතව රෝපණය කරගෙන අර අනිත් බෝධීන් හා සමානව රැක ගැනීම සඳහා. ඔබ මේ දැන් දකින්නේ තිස්ස බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා. තිස්ස බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් අසන බෝධියයි. අසන බෝධිය ශ්‍රී ලංකාවේ මේ බෝධිය සමහරු හඳුන්වන්නේ ගම්මාළු බෝධිය හැටියටයි. එකම භෞතික විද්‍යාව අනුව භෞතික නෙමෙයි ජීව විද්‍යාත්මක නාමය හැටියට හඳුනාගන්නේ මේ බෝධිය අසන බෝධිය. නමුත් මේක ඉන්දියාවේ හඳුන්වන්නේ අසන නමින් ශ්‍රී ලංකාවේ හඳුන්වන්නේ ගම්මාළු බෝධිය හැටියටයි. උද්භිත විද්‍යානුකූලව මේ දෙකේම එකම නාමයක් භාවිතා කරන්නේ අසන බෝධිය. ඔබට පේනවා මේ අසන බෝධිය වටේ වැලි අතිරීම සඳහා සකස් කළ ඒ කොන්ක්‍රීට් රාමුව. මේ කොන්ක්‍රීට් රාමුව තුළ අපි වැලි අසුරලා ඒ ආකාරයට මේ මුළු බෝධිය වෙන මේ
මාර්ගයේ පවා අපි වැලි අසොල්ලා මේක ඊටාම රූමත් කර මේ රූම මේ අලංකාරාකාරයේට සතුනට දායාද කිරීම සඳහා මේ යන ගමනදී ඔබගේ දායකත්වය අපි ඉතා අගය කරනවා ඔබ අපි ආරාධනා කරනවා මේ සම්බෝධි වෙන වන්දනාමාන කරන්න ඔබට නිදහස් වේලාවක එන්න ඇවිල්ලා වන්දනාමාන කරන්න කරලා ඔබ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන මනස නිරවුල් කරගෙන නිවිච්ච පුද්ගලයෙක් හැටියට ඔබ මේ විහාරස්ථානයේ ඉක්ම යන්න දැන් අපි ළඟා වෙන්නේ පුස්ස බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීම සඳහා සෙවන සලසාගත් නෙල්ලි බෝධියයි නෙල්ලි බෝධියත් පළවෙනි බෝධිය අපවත් වුණා දැන් ඊටාම කුඩා බෝධියක් ඔබට දකින්න පුළුවන් එම බෝධිය ආරක්ෂාව සඳහා අපි ඒක වල් පැලෑටි වලින් ආවරණය කරලා තියෙනවා මොකද හේතුව ඍජුවම ඒ නිසා අවරශ්මිය එම බෝධියට නොවැටියේ බෝධිය ආරක්ෂාව සඳහා අපි ඒ ආරක්ෂාව සඳහා අපි වල් පැලෑටින් තබාගෙන තියෙනවා එතකොට ඒ බෝධියට ඍජුවම අවරශ්මිය නොවැටීම නිසා බෝධියේ ආරක්ෂාව පැවතිනවා ඒ බෝධිය වර්ධනය වෙන තාක්ක ඔබට මේ සම්බෝධි වෙන ලොව ප්‍රථම සම්බෝධි වෙන හැටියට විරුදාවලිය ලබා තිබෙන්නේ මෙවන් මහ විශාල පරිසරයක අකර දෙකහමාර පරිසරයක මෙවන් ආකාරයට බෝධීන් වහන්සේලා වෙන වෙනම රෝපණය කරමින් බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වූ 28 බෝධීන් වහන්සේලා එහෙම නැත්නම් 28 බෝධීන් වහන්සේලා රෝපණය කර ලොව එකම උද්‍යානයේ හැටියට මේ උද්‍යානය හඳුන්වා දිය හැකි වීම. ඔබ දැන් දකින්නේ විපස්සි බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ පළොල් බෝධිය. විපස්සි බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ පළොල් බෝධියයි ඔබ මේ දකින්නේ. ඔබට මතක ඇති අපිට හමු වුණා මෙවන් වෘක්ෂයක් මීට පෙරත් තුන්වෙනි වෘක්ෂය හැටියට ඔබට හමු වුණේ මෙම බෝධියමයි පළොල් බෝධිය. ඒ පළොල් බෝධිය මේ දෙවනි බෝධිය හැටියට තියෙනවා. නමුත් අපි දන්නවා නාබෝධීන් එක දිගටමයි නාබෝධීන් හතරක් ඔබට හමු වුණේ. ඒ වගේම මෘත බෝධීන් දෙකක් ඔබට හමු වුණා එක දිගට. නමුත් පළොල් බෝධිය අපිට හමු වෙන්නේ පරතරයකින්. එනිසා මේ බෝධිය පළල් බෝධිය. දැන් ඔබ දකින්නේ සිකි බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් ඇටඹ බෝධිය. ඇටඹ බෝධියයි ඔබ මේ දකින්නේ සිකි බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් ඇටඹ බෝධිය යන අඹ වර්ගයක් ඉතාම කුඩා ප්‍රමාණයේ අඹ වර්ගයක් මෙහි පළ හැටියට අපිට දකින්න හම්බෙන්නේ මෙන්න මේ ඇටඹ බෝධිය සිකි බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් බෝධිය හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඔබට දැන් දකින්න පුළුවන් මේ සම්බෝධියනේ අලංකාරත්වය, ඒ වගේම පරිසරාත්මක අලංකාරත්වය. ඉතාම අලංකාර පරිසරයක තමයි මේ සම්බෝධි වෙන නිමවා තිබෙන්නේ. ඒ නිසා ඒ අලංකාරත්වය විඳගන්න, ඒ වගේම මේ 28 බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම 28 බෝධීන් වහන්සේලා වන්දනාමාන කරන්න මල් පහන් සුවඳඳුම් රැගෙන ඔබ එන්න. ඔබ ඇවිල්ලා ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ලබමින් 28 බුදුරජාණන් වහන්සේලා වන්දනාමාන කිරීමේ මහා පිං සම්භාරය රැස් කරගන්නා ලෙස අපි මේ අවස්ථාව ඔබට ආරාධනා කරනවා. නාමලුව සිංහගිරි රජමහා විහාරස්ථානයේ පිහිටා තිබෙන්නේ කලාවැව ආසන්නේ. කලාවැවේ සුළඟ මේ ප්‍රදේශයට හමා එනවා. එනිසා ඔබ ප්‍රථමයෙන්ම කලාවැවට පැමිණ නාමලු සිංහ රජමහා විහාරස්ථානයට ප්‍රවේශ වෙන්න මඟ සාකසා ගත හැකි. ඔබ දැන් මේ දකින්නේ වෙස්සබු බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් සල්බෝධියයි. ඔබට මීට පෙරත් සල්බෝධියක් ලැබුණා, හමු වුණා. ඒ සල්බෝධියේ ලංකාවේ රෝපණය වෙන සල්බෝධියක්. ඔබ දැන් දකින්නේ මේ ඉන්දියානු සල්බෝධිය. අප බුදුරජාන් වහන්සේ බෝධිසත්වයන් හැටියට උප්පත්තිය ලැබීමේදී ඒ උප්පත්තිය ලැබේ සල්ුයනක අන්නේ සල්ුයනේ රෝපණය වී ඇත්තේ මෙන්න මේ සල්. මේ සල් වෘක්ෂය අපි කියනවා ඉන්දියානු සල් වෘක්ෂයක් හැටියට. ලංකාවේ රෝපණය වෙන සල් සහ ඉන්දියාවේ රෝපණය සල්වල වෙනසක් තියෙන්නේ
ඉන්දියාවේ රෝපණය සල් රුක්ෂයේ මල් හටගන්නේ අත්තේ. නමුත් ලංකාවේ අපි දකින සල් රුක්ෂයේ මල් හටගන්නේ කඳ තුල. මේ වෙනස තමයි ඔබ දකින්නේ. ඒ නිසා මේ වෙනස ඉන්දියානු සල් සහ ලංකා සල් කියන සල් බෝධීන් දෙකක් අපිට හමු වෙනවා. ඒ දෙක තමයි ඔය අපි මුලින් දැකපු සල් බෝධිය සහ දැන් ඔබ පසු කළ සල් බෝධිය. දැන් ඔබ දකින්නේ මාර බෝධියයි. මාර බෝධියට පිටදී බුදු වුණේ කක්කසඳ බුදුරජාන් වහන්සේ. කක්කසඳ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සේවන සලසා ගත්තේ මාර බෝධිය. මේ මාර බෝධිය ඔබට දකින්න පුළුවන් දැන් කක්කසඳ බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සේවන සලසා ගත්තා. මේ ආකාරයට අප බුදුරජාන් වහන්සේලා සම්බුද්ධත්වයට පත්වීම සඳහා සේවන සලසා ගත් ඒ බෝධීන් වහන්සේලා වෙන වෙනම රෝපණය කරගත් ඒ සම්බෝධි උයනයි තුලයි අපි මේ සැරිසරන්නේ. ඔබට පසකින් පේනවා විශාල අඹගස් කීපයක්. ඒ ඇත්තටම අඹ වනයක් මේ තියෙන්නේ. ඒ අඹ වනය තුළ ඉතාම අලංකාර බවක් තියෙනවා. ඒ වගේම ඵල හටගන්නා කාලයේදී මේ හැම ගසකම ඉතාම විශාල අඹ ප්‍රමාණයක් තියෙනවා. එනිසා ඒ සියලු අඹ අපි මුදාහරිනවා මේ අහිංසක සතුන් වෙනුවෙන්, කුරුල්ලන් වඳුරන් අලින් වෙනුවෙන් මුදාහැරලා උන්ට ආහාරයක් හැටියටයි ඒ ගස්වල සියලු අඹ වෙන් කරලා තියෙන්නේ. මේ කිසිවිට ගේවා වෙළෙන්දන් සඳහා නිකුත් කරන්නේ නැහැ. ඒ වගේම කැමති කෙනෙක් හිටියොත් Tamante එක අඹයක් දෙකක් කඩා ගන්න අවස්ථාව දෙමින් සතුන් වෙනුවෙන් තමයි මේ අඹ වනය වෙන් කර තිබෙන්නේ. දැන් ඔබ දකින්නේ කොණාගම බුදුරජාණන් වහන්සේ 26 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියටයි ඔබට හම්බෙන්නේ හමුයන්නේ. ඒ අට්ටික්කා බෝධිය තමයි වෘක්ෂයේ හැටියට කොණාගම බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සේවන සලසා ගත්තේ. අට්ටික්කා බෝධියයි ඔබ දකින්නේ. මේක ඉතාම පුංචි පැලෑටියක් හැටියටයි මේ අපි රෝපණය කළේ. නමුත් මේ සම්පූර්ණ බෝධි වෙනේ ඉතා ඉක්මනින් ඉලා ඉතා අලංකාරව සශ්‍රීකව වැඩිච්ච බෝධියක් හැටියට අපිට අට්ටික්කා බෝධිය හඳුන්වා දී. දැන් අපි ප්‍රවේශ වන්නේ 27 වෙනි බෝධියට. 27 වෙනි බෝධිය කියන්නේ නුගබෝධිය. නුගබෝධියට පිටදී සම්බුද්ධත්වයට පත්ුනේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ. 27 වෙනි බුදුරජාන් වහන්සේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ නුගබෝධියට පිටදී. නුගබෝධියට පිටදී කාශ්‍යප බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ. මේ අනුව ඔබ මේ වෙනකොට බෝධීන් වහන්සේලා 27 නමකුත් බුදුරජාන් වහන්සේලා 27 නමකුත් වන්දනාමාන කරගෙන අවසන්. අප දැන් ප්‍රවේශ වෙන්නේ අපතිලෝකුරු ලෞතර අමාමෑණී බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් බෝධියයි. මෙම බෝධිය අපි විහාරස්ථානයේ ඈත අතීතයේ සිට රෝපණය කළ බෝධිය හැටියට ඒකම අපි පාවිච්චි කරනවා. ඔබට දකින්න පුළුවන් මේ සුවිශාල මහා බෝධිය මේක අවුරුදු 1000කට වඩා පැරණි බෝධියක් හැටියට මූලික නිරීක්ෂණයන් ඔප්පු කරලා තියෙනවා. වසර 1000කට වඩා පැරණි බෝධියක් හැටියට. ඒ නිසාම තමයි අපි මේ බෝධිය 28 වෙනි බෝධිය හැටියට අප තිලෝගුරු ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සලසාගත් බෝධිය හැටියට හඳුනාගන්නේ. මේ බෝධිය ඇසතු බෝධිය හැටියටයි හඳුන්වාගන්නේ. මේ වෘක්ෂයේ නම ඇසතු බෝධිය. අප තිලෝගුරු ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ මෙවන් වෘක්ෂයක් අභියසති. මේ නිසා අපි ලෝකවාසී සියලු බෞද්ධ ජනතාව වගේම අනුරාධපුර මේ දිස්ත්‍රික්කයේම පවතින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින අදටත් ජීවමානව වැඩ සිටින ජයශ්‍රී මහා බෝධි රජන් වහන්සේ මේ බෝධියමයි. එහා සමාන බෝධියක් ඔබ මේ දකින්නේ. මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන මේ බෝධීන් වහන්සේ තමයි අප තිලෝගුරු ලෞතර අමාමෑණී බුදුරජාන් වහන්සේට සම්බුද්ධත්වයට පත්වීම සඳහා සෙවන සැරසුවේ. ගෞතම බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී සෙවන සලසාගත් ඇසතු බෝධියයි ඔබ මේ දකින්නේ. එම බෝධිය මේ විහාරස්ථානයේ මීට අවුරුදු 1000කට වඩා පැරණි කාලයක රෝපණය කළ බෝධියක් හැටියට ඔබ දකිනවා. ඉන්ම ඔබට ඔප්පු වෙනවා මේ විහාරස්ථානයේ පෞරාණික බව.